උකුවට රසට වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනට චිකන් කරි එකක් හදාගමුද? ඉතින් මේ චිකන් කරි එක අපිට බත්, ඉදියාප්ප, රොටි වගේ ඕන එකක් එක්ක කන්න පුළුවන්. ඉතින් උකුවට හදාගන්න නිසා මේ චිකන් කරි එක හරිම රසයි. ඉතින් ඔයාලත් බලන්නකෝ මේ විදිහටද ඔයාලත් චිකන් කරි එක හදන්න කියලා. මේ රෙසිපි එකේ තියෙන වැදගත්ම දේ තමයි වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනටම හදාගන්න පුළුවන් එක. එහෙනම් බලමු අපි කොහොමද හදන්නේ කියලා. මුලින්ම චිකන් එක හදාගන්න පුළුවන් විදිහේ භාජනයක් ලිපේ තියලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරගන්න ඕන. ඉතින් අද මම චිකන් කිලෝ එකක් මෙතෙන්දි ගත්ත හින්දා තෙල් මේස හැඳි 3ක් විතර මම එකතු කරා. ඊට පස්සේ ඒකටම උලුහාල් සහ අබ කෙම තේ හැඳි භාගෙ වගේ එකතු කරා. දැන් මේ අබ ටික පුපුරනකල් ඉන්න ඕන. අබ ටික පිපිරිලා ඉවරුනහම මම හීනියට කපාගත්ත ලොකු බීලුණු ගෙඩි දෙකක් මේකට එකතු කරනවා. ඉතින් ලුණු වැඩිපුර එකතු කරගත්තේ ඇයි කියලා ඔයාලා බලන ඇති. ඉතින් මේක හොඳටම තෙම්පරා දුනහම මේ චිකන් කරීකට හොඳ රසක් එනවා. ඉතින් ඒ හින්දා තමයි මම ලුණු වැඩිපුර එකතු කරගත්තේ. ඉතින් මේ ටික හොඳට මේ තෙල් එකෙන් තෙම්පරා දු කරගන්න ඕන. ඉතින් මට පස්සේ හිතුණා මේ ලුණු ටිකක් වැඩිපුර තියෙන නිසා තව තෙල් චුට්ටක් එකතු කරගත්තොත් හොඳයි කියලා. සුදු පොල් තෙල් වලින්ම තව තෙල් මේස හැන්දක් විතර එකතු කරා. එකතු කරලා දැන් මේ ටික හොඳට රන්වන් පාට වෙනකල් බැද ගන්න ඕනේ. ඒ අතරතුර මම කුරුඳු පොත්තක්, කරාමනටි හතරක්, කෙනසල් ලැට දෙකක් එකතු කරගත්තා. ඉතින් මේ ටික හොඳ රන්වන් පාටක් වෙනකල් අපි දැන් තෙම්පරාදු කරගමු. ඔන්න දැන් ඔයාලට පේනව ඇති ලුණු ටික හොඳ රන්වන් පාටට හැරිලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මම තවත් මේ චිකන් කරීක සුවඳ වෙන රම්පේ කරපිංචා වලින් ස්වල්පයක් එකතු කරගන්නවා. ඒ වෙලාවේදී මම තලාගත්ත ඉඟුරු සුදු ලුණු වලින් තේ හැඳි එකහමාරක් විතර එකතු කරගන්නවා. ඉතින් ඔයාලා චිකන් ගන්න ප්‍රමාණය අනුව ඒ වගේ ප්‍රමාණයක් අඩු වැඩි කරගන්න. චිකන් කිලෝ එකකට තේ හැඳි එකහමාරක් වගේ වෙන්න දැම්මම ඇති. ඊට දැන් මේකට මම මිරිස් කුඩු වලින් තේ හැඳි එකහමාරක් එකතු කරගන්නවා. ඉතින් එකතු කරලා මේ ටික මේ ලුණුත් එක්ක චුට්ටක් විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න. මේ චිකන් කරියට ලස්සන පාටක් එන්න ඕන හින්දා මම මෙහි තියනවා කාශ්මීර් චිලි පවුඩර් කියලා. ඉතින් ඒකේ සැර අඩුයි, පාට වැඩි. ඉතින් ඒකෙන් තේ හැන්දක් වගේ එකතු කරගත්තා. ඒත් එක්කම කහකුඩු ස්වල්පයක් සහ අමු තුන පහ මම මෙතෙන්දී එකතු කරගන්න. තේ හැඳි එකහමාරක් විතර තමයි මම අමු තුන පහ එකතු කරගත්තේ. අම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික කලවම් කරගන්න. ඉතින් චිකන් කරියේ පාට වැඩි කරගන්න ඔයාලට පුළුවන් මිරිස් කුඩු කබල බැදලත් එකතු කරගන්න. ඉතින් අර විදිහට නැති අයට පුළුවන් මිරිස් කුඩු ටිකක් පොඩ්ඩක් කබල බැදගෙන මේ චිකන් කරීකට එකතු කරගන්න. ඉතින් ඒකෙන් අපිට හොඳ පාටක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ චිකන් හොදලා පිරිසුදු කරගත්ත චිකන් ටික මම මේ වෙලාවේදී මේකට එකතු කරගන්නවා. ඔන්න දැන් තමයි මම මේ චිකන් ටිකට ඇති වෙන්න ලුණු එකතු කරගන්නේ. ඊට පස්සේ හොඳට ඉදුණු කපාගත්ත තක්කාලි ගෙඩියක් එකතු කරගන්න මේකට. දැන් මේ යට තියෙන මිශ්‍රණය ඔක්කොම මේ චිකන් ටිකත් එක්ක දැවටෙන්න හොඳින් කලවම් කරගන්න ඕන. ඉතින් මතක තියාගන්න අපි වතුර එකතු කරගත්තේ නැහැ. මොකද මේ චිකන් වල ගොඩක් වතුර තියෙනවා. ඉතින් දැන් මේක හොඳින් කලවම් කරගත්තට පස්සේ පියනෙන් වහලා විනාඩි 10ක් 15ක් අතර වගේ කාලයක් මද ගින්නේ හොඳින් උයා ගන්න ඕන. ඉතින් මේ තියෙන හරියටම විනාඩි 15කට පස්සේ බලන්න හොඳට වතුර එළියට ඇවිත් තියෙනවා මේ චිකන් වල තිබ්බ. ඉතින් කලින් වතුර එකතු කරගත්තේ නැති වුණාට ගොඩක් වතුර එළියට ඇවිත් තියෙනවා මේ තක්කාලිත් එකතු කරගත්ත නිසා. ඉතින් අද මම මේ චිකන් කරි එක හදාගන්නේ ටිකක් හොදි තියෙන්න. මොකද රොටි කන්න තමයි හදන්නේ. ඒ නිසා මම මෙතෙන්දි වතුර කෝප්ප එකක් වගේ එකතු කරගත්තා. රයිස් කුකර් එකේට එන කප් එකෙන් කෝප්ප එකක් තමයි එකතු කරේ. ඊට පස්සේ දැන් මේක වහලා තවත් විනාඩි 5ක් විතර ඒ වතුරෙන්ම මේ චිකන් ටික තැම්බෙන්න දෙන්න. ඔන්න දැන් හරියටම විනාඩි 5කට පස්සේ මේ චිකන් කරි එක තව ටිකක් රස වැඩි කරගන්න මම හොඳටම උකු පොල් කිරි වලින් කෝප්ප භාගයක්, ඒ කියන්නේ රයිස් කුකර් මනින කප් එකෙන් හරියටම භාගයක් මම මේ කුඩින් එකතු කරගත්තා. දැන් ගින්දර වැඩි කරලා පොල් කිරි ටික නටනකල් ටිකක් වෙලා තියාගන්න. ඔන්න දැන් විනාඩි 2කට විතර පස්සේ මම ලිප ඕෆ් කරගත්තා. බලන්න තෙල් පෑදිලා ලස්සනට චිකන් කරි එක තියෙන හැටි. ඉතින් මේ විදිහට ඔයාලට වැඩිපුර හොදි නැතු වුණත් හදාගන්න පුළුවන්. අර වතුර එකතු කරගන්නේ නැතුව පොල් කිරි විතරක් දාලා. ඉතින් එහෙමත් රසයි. ඉතින් අද මම මේ කරි එකත් එක්ක රොටි තමයි කන්නේ. ඉතින් මේ තියෙන මං හදාගත්ත පොල් රොටි ටික ඉතින් හොඳට පොල් දාලා රසට මේ රොටි ටික හදාගත්තා. ඒකත් එක්ක තව පොල් සම්බෝලෙකුත් හදාගත්තා. ඉතින් ඒ විදිහට තමයි අපි අද රෑ කෑම වෙලගන්නේ. ඉතින් ඔයාලා මේ චිකන් කරීකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න, මතක ඇතුව චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම මේ විදිහ තවත් රස රෙසිපි එකක් අරගෙන තව දවසක එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.